පිංගතුනි අද මම ඔබට කියලා දෙනවා ප්‍රියවීම ගෞරවය ලැබීම කියන කරුණු ඔබගේ ජීවිතේ ඔබ අනිකාගෙන් හොයනවනම් ඒ කියුවේ ඔබට අනිත් එක්කෙනා කැමති වෙන්න ඕනි ආදරය වෙන්න ඕනි ගරු කරන්න ඕනි කියලා ඔබ හිතනවනම් ඔබගේ ගාව දිනු කරගතිය යුතු දේවල් මොනවද කියලා मुखद अपे बाहिर पेनुमट कौरुहरि प्रिय उनोत् अपे पाटट अपे उसमहतट अपे तेन कुसलतावलट दक्षपक्षकंगलट एवट कौरुहरि केने प्रिय उनोत् एवै ताम केटि कालेकिं इवर वेनवद नत इवर ताम केटि कालेकिं इवर मुखद हेतुव एस्यलुम देवल इक्मनिंग वेनस्सेन देवल ताम इक्मनिंग वेनस्सेन देवल रूपय अपे शब्दय अपि केरेन अनिकाट दनेन रसय अपि केरेन दनेन पहस निसायाट लबेन विंदनय मे ओक्कोम ताम इक्मनिंग वेनस्सेन ए पिलिबंदव ओब अत्विंदपु अरमुनु ए अरमुनु निसा ओबट दनुनु आश्वादय पिलिबंदव अद तियन ओबे अदहसने ओबटम तोरला देनवा ओब गन अनिकाटत मोन वगे दे अद दनेन मेत कियला मगद ओबे अद्दकीम ओस्से ओब तेरुं गत्तोत ओब गन अनिकाट दनेन दे तोबट तेरुं गन्ने के चर अमारु देयक नेमेई इंदा बाहिर रूप शब्द गंध रस स्पर्श उपकार करगे අපි අනිකාගෙන් ආදරය හොයන්න ගත්තොත් මගේ ගාව තියෙන මේ දේවල් වලට අනික ආදරය කරයි කියලා හිතුවොත් ගරු කරයි දිගටම කියලා හිතුවොත් ප්‍රිය වෙයි දිගටම කියලා හිතුවොත් තේරුම් ගන්න ඒ ආදරය ඒ ප්‍රියවීම ඒ ගෞරවය ඊටාම తాවකාලික එකක් විතරයි සමහර විට එක ඇක්සිඩන්ට් එකක් අපිට ප්‍රිය වෙච්ච අය අපෙන් ඈතට පැනලා දුවන තත්ත්වයට පත් වෙන්නත් පුළුවන් එක සිද්ධියක් සමහර විට රෝගයකට අපිට දෙන බෙහෙත් ටික අපි සම්පූර්ණයෙන්ම වෙනස් රූපයක් බවට පරිවර්තනය කරන්න පුළුවන් මා අද උදෑසන සහභාගී වුණා සහ මේ දේශනා විවර වෙලත් මා සහභාගී වෙන්න ඕනි मगे सहयुर्यक्मिय गोस्सिटीन आयट मोले उन कियन रोगी तत्व वेलंदिला ए विषबीज नसन लकु बेहद देन्न उना आयसुवेक कत्यागे मा दिनपता नता दवसक्कर दवसक्वागे गिहिल्लाय बेलुआ आयगे पेनुमा වේගයෙන් වෙනස් වී යමින් තිබුණා. දවස් 5කට විතර පස්සේ අය දැන් මිය ගිහිල්ලා. අද උදෑසන මම අයගේ දේහය බලන්නට ගියා. ඒ මගේ සොහොයුරිය කියලා මම හිතාගත්තොත් මිසක් අයගේ ස්වභාවය මගේ සොහොයුරියගේ ස්වභාවය නෙමෙයි. හේතුව ඇයට දීපු බෙහෙත් නිසා ඇය ඒ රෝගී තත්ත්වය නිසා ඇතිවෙච්ච ශරීරයේ වෙනස්කම් නිසා රූපය සම්පූර්ණයෙන් වෙනස් සම්පූර්ණයි ඒ කියුවේ අංශක මේ අනුගාන්ට මණිපැත්තට ඇරිලා ඒක තමයි ජීවිතයේ අතහත ඉඳ අපි කාටවත් ප්‍රිය වෙන හොඳ නැහැ हो अपि कौरुवत् अपिट प्रियकर गंड यंड होंद ने कुमक मतद अपे रूपे मत अपे शब्दे मत अपगें अनिकाट लबा देंड पुलवान रस आश्वादयान मूल करला पहसवल मूल करला अनिक के नाम पहदव गंड हितन्ने पा एक इताम केटिकाले के इताम केटिकाले याक तुल मतकत्या गंडोन ए आकर्षण इवर वेनो एहिंदा
ඔබ ඊටාම බුද්ධිමත්ව භාග්‍යවතුන් වහන්සේ වදාළ මාර්ගය දැන් හොයන්න පටන් ගන්නවා. අපිට සම්පූර්ණයෙන්ම රැකවරණයක් තියෙන මේ මාර්ගය විතරයි. භාග්‍යවතුන් වහන්සේ ප්‍රියකරණී කියන සූත්‍රයේදී කෙනෙක් අපිට ප්‍රිය වෙන්න පුළුවන් හේතු අවධාරණය කළා. ප්‍රිය වෙන්න පුළුවන් හේතු. ඒව වදාළේ ඇත්තටම භික්ෂූන්ට. මේ සබ්‍රහ්මචාරීන් කියුව එකට බඹසර හැසිරෙන භික්ෂු පිරිසටනේ සබ්‍රහ්මචාරීන් කියන්නේ. එක පන්සලේ ජීවත් වෙලා උතුම් ජීවිතයක් ගෙවන අයට ඒගොල්ලන්ට කියන සබ්‍රහ්මචාරී. එකට බ්‍රහ්මචර්යාවක ඉන්න අය කාමයෙන් වැළකීලා අබ්‍රහ්මචර්යා වේරමණී කියන තත්ත්වයට ගිහිල්ලා බඹසර තුල බ්‍රහ්මචාරී ජීවිතයක් ගෙවන අයට කියන බ්‍රහ්මචාරී භික්ෂූන්. ඒ භික්ෂූන්ට තමයි භාග්‍යවතුන් වහන්සේ මේ එකිනෙකාට ප්‍රිය වෙන්න ඕන නම් මෙන්න මේවා දිනු කරගන්න කියලා වදාලා. හැබැයි ඒවා ගිහි ඔය ඇත්තන්ටත් අප්‍රයෝජනවත් නැහැ. මොනවද? පළවෙනි එක තමයි භාග්‍යවතුන් වහන්සේ වදාලා ඔබට අනේකා ප්‍රිය කළ යුතුයයි ඔබ හිතනවා නම් ඔබගේ ගාව තියෙන්න ඕනි මෛත්‍රී සහගත කාය කර්ම විශේෂයෙන් අවධාරණය කරනවා ඇති තැනත් නැති තැනත්. ඒක හරි වැදගත්. ඇති තැනත් නැති තැනත් අපි අනිකා සම්බන්ධව පවත්වා ගන්න ඕනි කියලා යෝජනා කරනවා. මොනවද? මෛත්‍රී සහගත කාය කර්ම. අපේ ශරීරය උපයෝගී කරගෙන කරන ක්‍රියාකාරකම් සෑම එකක්ම මිත්‍රත්වය පිරුණු එකක් වෙන්න ඕන. මෛත්‍රිය කියන එකට ෆ්‍රෙන්ඩ්ලිනස් කියලා වචනයක් ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්නේ. මෛත්‍රිය කියන එකට කයින්නස් කියන කරුණාවටනේ. නමුත් ඒ මිත්‍රත්වය කියන එක තමයි මෙත්තා කියන වචනට ගැළපෙනම වචන. මේ මෛත්‍රියේ තියෙන විශේෂත්වය තමයි කිසිම කන්ඩිෂන් එකක් නැහැ. කිසිම ආකාරයක අනේකාට නීතියක් නැහැ. කිසිම වගකීමක් වගන්තියකට යටත් කරන්නේ නැතුව අපි අනිකාට ගැඹුරු මෛත්‍රියක් මිතුරුකමක් ප්‍රදානය කරනවා නම් ඒක තමයි බුදුදහමේ උගන්වපු මෙත්තා. ආදරය ඊට වැඩිය ටිකක් වෙනස්. මොකද ආදරය කවුරුවත් නිරාමිසව පූජා කරන එකක් නෙමෙයි. ආදරය කාට හරි පූජා කරනවා නම් පෙරලා පූජාවක් අපේක්ෂා කරනවා. මෛත්‍රියේදී තිබෙන විශේෂිත බව වන්නේ ඔබ ඔහු හෝ ඇය වෙනුවෙන් කොතරම් මෛත්‍රීපූර්වකව කටයුතු කරත් පෙරලා ඔහුගෙන් හෝ ඇයගෙන් ඒක හොයන්නේ බලාපොරොත්තු වෙන්නේ. ඇතුලේ කිසිම හින් ඇජෙන්ඩා එකක් නැහැ. යටි මොකක්වත් සැලසුමක් නැහැ. මම මෙයාට මේ දක්වන මෛත්‍රියට මට පෙරලා මේවා ලැබෙන්න ඕනේ කියලා. අපි මෛත්‍රී කරන්නේ අපිට මෛත්‍රී කළොත් තමයි කියලා එකක් නැහැ. ඒවා කියන්න පුළුවන් ආදරය ගැනනේ. ප්‍රේමය ගැන. මට ආදරේ නම් මාත් ආදරේ, මට ආදරේ නැත්තම් මාත් ආදරේ නැහැ. මම මොකටද ආදරේ කරන්නේ? ඒව කියන්න පුළුවන් ආදරේ ගැන. මෛත්‍රියේ ස්වභාවයම කුමක්ද? මෛත්‍රී නොකරන අයට කරන එකක්. ඒක ආරම්භ වෙන්නම ඕනේ කොතනින්ද? මෛත්‍රී නොකරන අයට මෛත්‍රී කිරීමෙන්. ඒකවේ මට මෛත්‍රිය නොකරන අයට, මට මිතුරු නැති අයට මම මිතුරු වීමෙන්. ඒක ඊටාම පටිසෝතගාමි ප්‍රතිපදාවක්. උඩුගම්බලා පීනන්න උගන්නනවා වගේ හරියට. මට මිතුරු නැති අයට මිතුරු වෙන එක හරීම මාරු වැඩක්. ගඟකට බැහැලා ගඟ ආරම්භ වෙච්ච පැත්තට යනවා වගේ එකක්. දැන් කැලණි ගඟට කැලණි පන්සල ගාවින් බැහැලා කවුරු හරි තීරණයක් ගත්තොත් එහෙම නාගල ගඟ වීදියේ පැත්තට යන්න අමාරුද? නෑ. ඒ මොකද මෝය කටරිය මේ පැත්තේ. කොහොමත් කැලණිය හරි ඉඳලා ටිකක් වේගෙට ගහගෙන යනවා. අපි බැස්ස ගමන් විනාඩි කිහිපයකට පස්සේ මෝය කටෙන් මූදට වැටේ. හැබැයි
අපි තීරණයක් ගත්තොත් සිරිපාද මළුව පැත්තට යන්න සමන්ත කූටයට යන්න අපි තීරණයක් ගත්තොත් මතක තියාගන්න එය සැඩ පහරට එරෙහි තීරණයක් ඕගයට එරෙහි තීරණයක් ඒ තීරණය ගන්න කෙනා මූණ දෙන අභියෝග ප්‍රමාණය මෙතකයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ මෙන්න මේ පැය ගානෙන් යයි කියන්නත් බෑ ඒ හින්දා අපි තේරුම් ගන්න ඕනේ මිතුරු නැති අයට මිතුරුකම දීම අතිශයින් දුෂ්කර දෙයක් කවුරු හරි කෙනෙක් මිතුරු කෙනාටත් පසමිතුරු කෙනාටත් මිත්‍රත්වයම ප්‍රදානය කරනවා නම් ඒක තමයි මෙත්තා පැහැදිලිද මෙත්තා කියන්නේ මොකක්ද කියලා හොඳට ඒක ඔලුවට දාගන්න ඊළඟට ඒ මෙත්තා තුල පදනම් වෙලා මෙත්තා කියන උදාර සිතුවිල්ල තුල පදනම් වෙලා එහි පිහිටලා භාගවතුන් වහන්සේ අපිට දේශනා කරනවා ඔබත් මමත් ආරම්භ කරන්න ඕනි කයෙන් අනේකාට හානි නොකර මිත්‍රත්වයේ මත පදනම් වෙච්ච හැසිරීමකට යන්න කොතනින්ද ඒක ආරම්භ කරන්නේ පානාති පාතා පටි විරතු සෙලාම අපි මෛත්‍රී සහගත කාය කර්මයක් විදියට පුහුණු කරගන්න ඕනේ කුමද්ද අනේකාට මම නිසා එයාගේ ජීවිතය නැති වෙයි කියන අසහනය දුරු කිරීමේ අපි ආරම්භ කරන්න ඕන කොතනින්ද මම නිසා අනේකාට ඇතිවෙනව නම් බයක් තැති ගැනීමක් අසහනයක් එයාගේ ජීවිතේ නැති වෙලා යයි කියලා මම හින්දා අන්න ඒක නැති කරන්න ඕන ඒක නැති කරන්න නම් අපි දිවි හිමියෙන් මොකද කරන්න ඕනේ පරපණ නැසීමෙන් බලකෙන්න කෝම්බි එක්කත් මදුරු එක්කත් මරන්නේ නැතුව ඉන්න කෙනෙක් එහෙම ඉන්න කෙනෙක් එක ජීවත් වෙනකොට අපිට ලොකු ආත්ම විශ්වාසයක් තියෙනවානේ මෙයා කෝම්බි එකක් මරන්නේ නැහැ මදුරෙක් මරන්නේ කරපොත්තෙක් මීයක් මරන්නේ මෙයා කවදාවත් මම හෝ මගේ ප්‍රියයන් මරන්නේ නැහැ එතකොට එයාට අපි ප්‍රිය වෙනවද නැත්ද ප්‍රිය වෙන යත් එක්ක ඉන්න බය නැහැ අපිට එයාත් එක්ක ඉන්නකොට තැති ගැනීමක් නැහැ අසහනයක් නැහැ කවුරු හරි මිනිස් ඝාතන කරන කෙනෙක් ඉන්නවා කියලා අපි දැනගත්තොත් අපි ජීවත් වෙන ප්‍රදේශේ හරි අපි යාට ප්‍රිය වෙනවද නැහැ අපි යාට ප්‍රිය වෙන්නේ නැහැ එයාව ආශ්‍රය කරන්න කැමති නැහැ අපේ දන්න කියන කට්ටියට පවා අපි කියන්නේ ආශ්‍රයකට නම් යන්න එපා ගැටෙන්න යන්නත් එපා ආශ්‍රයකට යන්නත් එපා කියලා ඒ මොකද හේතුව ඝාතකයා කාටවත් ප්‍රිය නැහැ එහෙනම් ඔබ අනේකා ඔබට ගරු කළ යුතුයි ප්‍රිය විය යුතුයි කියලා ඔබ හිතනවා නම් ඔබගේ පැත්තෙන් පුහුණු වෙන්න ඕනි කිසිම ආකාරයකින් කෙනෙකුගේ ජීවිතයක් නැති කරන්නේ නැති උතුම් ප්‍රතිපත්තිය. මෛත්‍රී සාගත කාය කර්ම පළමු එක එක අංක එක එක. ඒක පුහුණු වෙන්න. ඒක පුහුණු වෙනකොට ඔබට සතා සීපාව පවා ප්‍රිය වෙන පටන් ගන්න බලන සමහරු බල්ලු පූසෝ එම අපිට හරි සමීප සතු දෙන්න නැ නේ සමහරු දැක්ක ගමන් දුවන්න පටන් ගන්නවා එයි දන්නව නියත වශයෙන්ම ගඩොල් භාගයක් ඇඟට එනවා මෙයාගේ බල්ලු දන්නෝ කොක්ක කොහු මිටිපාරක් හම්බෙන්නේ කියලා එක්ක ඉදලෙන් ගහනවා කියලා නේ එක්ක වතුර කෝප්පයක් හලනවා ඇඟට තොටම දන්නවා හැබැයි සමහරුත් දකිනකොට කොහේ හිටියත් දුවන් එනවද නැත් දුවන් එනවා දන්නවා ඔළුව ටිකක් අත ගන්නවා බෙල්ල පැත්ත ටිකක් අත ගන්නවා මොනවා හරි තියෙනම් එයාට කන්න ටිකක් දෙනවා ඒ කියන්නේ මෛත්‍රී සාගත කාය කර්ම තියෙන කෙනාට ප්‍රිය වෙන්නේ මිනිස්සුය විතරක් නෙවෙයි මනුස්සානම් පියෝ හෝති ළඟට අමනුස්සානම් පියෝ හෝති මිනිසු නොවන සියලු සත්වයන් ප්‍රිය වෙනවා. ඒ තමයි ප්‍රතිලාභ.
සා කෙනෙකු පරපණ නැසීමෙන් දිවි හිමියෙන් වැළකුණොත් එයත් අනෙක් අයට ප්‍රිය කෙනෙක් වෙනවා.